සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ බුද්ධාය පින්නස් ස්වාමීන් වහන්සේ නමෝ බුද්ධාය ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අද දවසේත් අපි මේ සූදානම් වෙන්නේ සොඳුරු නිවන් මග උතුම් සදහම් වැඩසටහන සමගින් පින්නස් ස්වාමීන් වහන්සේත් සමග මූලික බුද්ධ දේශනා ඇසුරු කරගෙන මේ බෝධිපාක්ෂික ධර්ම ඇතුළත් ධර්ම කරුණු විග්‍රහ කරගන්නට තෝරුම් බේරුම් කරගන්නට අවසරයි පින්නස් ස්වාමීන් වහන්සේ පසුගිය වැඩසටහන් දවසේ අපි කතා කළේ මේ අනාගත බය ගැන පඨම අනාගත බය සූත්‍රය ඇසුරු කරගෙනයි. එතනදී බුදුරජාණන් වහන්සේ අනාගතයේ ඇතිවෙන්න පුළුවන් බිය ගැන කල්පනා කරලා තමන්ට වෙන්න පුළුවන් ජීවිත අන්තරාය තමන්ගේ ජීවිතයට වෙන්න පුළුවන් අනතුර දැකලා ඒ අනතුර ගැන කල්පනා කරන කෙනා නොකඩවා කුසල් දහමේ වෙසෙමින් වීරියට පැමිණෙමින් වීරිය කරමින් ධම්මග තුල හික්මෙනු විදියට බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනාවයි අපි කතා කළේ. ඒ වගේම ဒုတိ අනාගත බය සූත්‍රයේදී තවත් ධම්ම කරුණු විස්තර වෙනවා අනාගත බය ගැන. ඉතින් මේ හැම මූලික බුද්ධ දේශනාවකින්ම අපව ගෙන යන්නේ වීරිය උපද්දවන්නටයි. වීරිය උපද්දවීමෙන් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කර ගැනීමටයි. බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කර ගැනීමෙන් අමා මහ නිවන පරිපූර්ණ වශයෙන් සාක්ෂාත් කර ගැනීමටයි. ඉතින් ඒ නිසා අමා මහ නිවනින් සියලු දුක් නිමා කර ගන්න උපකාර වන ඒ වගේම වීරිය උපද්දවමින් බෝධිපාක්ෂික ධර්ම ගොනු කර ගන්න අපට උපකාර කරවන මේ ဒုတိය අනාගත භය සූත්‍රය පින ස්වාමින් වහන්සේගෙන් අද දවසේ මුලින්ම විමසන්න කැමති භාගතුන් වහන්සේ කුමන අයුරකින්ද මේ උතුම් දේශනාවේදී අපට අවවාද අනුශාසනා කරන්නේ මේ අපට එන්න පුළුවන් අනාගත බයගෙන පින්න ස්වාමීන් වහන්සේ අවසරයි පින්න ස්වාමීන් වහන්සේ මේ ဒုတိය අනාගත බය සූත්‍රයේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පංචවිමානි භික්කවේ අනාගත භයානි සම්පස්සමානේන අලමේව භික්කුණ අපමත්තේන ආතාපින පහිතත්තේන විහෙරිතු මේ පස්සාකාර බයක් දකිමින් මේ භික්ෂුව අප්‍රමාදීව කටයුතු කරන්නට ඕනේ කෙලස්තාවන වේරෙන් කටයුතු කරන්නට ඕනේ ජීවිතාසාව අත්හැරලා කාය ජීවිත දෙකේ ආසාව අත්හැරලා දහමට දිවිපුදා වාසය කරන්නට ඕනේ අපත්තස්ස පත්තිය පත් නොවිච්ච උතුම් ගුණධර්මයන් මේ ශාසනික ගුණධර්මයන් මාර්ගඵල නිවන් ඊට කලින් ධ්‍යාන සමාධි සමාපත්තිය ඇති උතුම් ගුණධර්මයන් දිනු කරගන්න මොකද කරන්න ඕනේ භික්ෂුව වීරී කරන්නට ඕනේ අනදිගසස්ස අධිගමාය තමන් අත් නොදුටු ගුණධර්මයන් අත් දකින්න මාර්ගඵල නිවන් අත් දකින්න අසත්‍ය කතස්ස සත්‍ය කිරියාය සාක්ෂාත් නොකරපු ධර්මයන් සාක්ෂාත් කරන් ඒ දකින්න ඕනේ පස්සාකාර මේ බය අනාගත බය මොනවද කියලා බුදුරජාණන් වහන්සේ මේකෙදි පැහැදිලි කරනවා එහෙමයි කල්පනා කරන්නට ඕනේ භික්ෂුව මෙන්න මෙහෙම කියනවා අහංකෝ ඒතරෙහි දහරෝ මම මේ කාලේ තරුණයි එහෙමයි යෞවන වයසේ ඉන්නේ කලු කෙහෙ ඇතිව ඉන්නේ ඒ වගේම සොඳුරු යෞවන වයසෙන් සමන්න අගත වෙලා ජීවිතේ පළමු කාලේ මම මේ ගත කරන්නේ ඉතින් මේ තරුණ වයසේ මම හැමදේම ඉන්නේ නැහැ කියලා යා කල්පනා කරන හෝති කෝපනසෝ සමයෝ යන් ඉමන් කායන් ජරා පුසති කාලයක් එනවා මේ ශරීරේ ජරාවෙන් යට කරගන්න එහෙමයි ජරාව ස්පර්ශ කරන කාලය එනවා මේ තරුණ ජීවිතේට දැන් මේ කලු කිහි ඇතුව අපි ශවිශක්තිමත්ව ජව සම්පන්නව හිටියට මේ ශරීරේ දුබල වෙලා යන කාලයක් එනවා කෙස් වැහිලා යන කාලයක් එනවා කොන්ද වකුටු වෙලා ඇවිදින්න වෙන කාලයක් එනවා තමන්ට ඕන විදිහට මේ අත්පා හසුරුව ගන්න බැරි ඕන තැනට තමන්ට ඇවිද ගන්න බැරි ඉඳගෙන ඉන්න කෙනාට හාන්සි වෙන තනියම බැරි හාන්සි වෙච්ච කෙනාට තනියම නැගිටින්න බැරි තමන්ට තනියම පය තියලා ඇවිද ගන්න බැරි දුබල කාලයක් එනවා කියලා සිහි කරන්න කියනවා මේ තරුණ කාලේ
මේ ජරාවෙන් අවසන් වෙනවා. එහෙමයි. යොබ්බඤ්ඤේ මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජරා ධම්මෝ යොබ්බඤ්ඤේ. මේ යෞවන බව ජරා ධර්මෙන් අවසන් වෙනවා. අන්න මේක සිහි කරමින් එයා කල්පනා කරනවා, ජින්නේන කෝපන ජරාය අභිභූතේනන සුකරං බුද්ධානං සාසනං මනසිකාත. අන්න එහෙම ජරා ජීර්ණ වෙලා ගියාම අර විදිහට අර කියපු විදිහට තමන්ට ඕන විදිහට තමන්ට මේ අත්පා වාරු නැතුව ගියාම, ඇස් පේන්නේ නැතුව ගියාම, කන් ඇහෙන්නේ නැතුව ගියාම මේ බුද්ධානුශාසනාව මෙනෙහි කරගන්න, ඒ කියන්නේ ධර්මයේ හැසිරෙන්න මට බැරි වෙනවා කියලා මේ භික්ෂුවකට ප්‍රධාන වශයෙන් බුදුරජාන් වහන්සේ මේක සිහි කරන්නේ. කියන්නේ ඒක අපිට ගිහි ශ්‍රාවකයන්ටත් අනිකු ශ්‍රාවකයන්ටත් මේක ගල්ප ගන්න පුළුවන්. මේක භික්ෂුවකට විතරක් මේ ජර ධර්මයේ උරුම නැහැ සානස නේද? දැන් බුදුරජාන් වහන්සේ අපිට මොන ගහනවා ඨාන සූත්‍ර ආදීදී මේ සෑම ස්ත්‍රීකටත් පුරුෂයෙකුටත් ගිහියෙකුටත් පැවිද්දෙකුටත් මේ කාරණාව සිහිපත් කරන්න කියන. ජරා ධම්මෝ මේ ජරං අනතීතෝ. මං ජරාවට පත් වෙන ස්වභාවයෙන් යුක්තයි, ඒක ඉක්මවා ගිහිල්ලා නැහැ. නැත්තම් මේ මනුස්සයාට මේ හොඳට යවවන වයසේ ඉද්දී මන්තිවීමක් එනවා මේ තරුණ භාවය පිළිබඳව. හැමදේම තමයි මේ තරුණ වයසෙන් මේ ජව සම්පන්න වෙඳි රූපේ ලස්සනට තී මේ අත්පා වාරු ඇතුව තමන්ට හැමදාම ඉන්න පුළුවන් වෙයි කියලා ඒකෙන් මත්වීමක් ඇති වෙලා මේ යවවන මදයත් එක්ක කයින් දුසරිත කරනවා, වචනින් දුසරිත කරනවා, මනසින් දුසරිත කරනවා. ඉතින් යා තමන්ට අහිත පිණිස බොහෝ අකුසල් රැස් කරගන්න. ඉතින් මෙන්න මේ ජරා ධර්මය තමන් කරා එනවා කියලා කලින්ම අඳුන ගන්න කියන අනාගත බය දකින්න කෙනා එයා මේ මට ඒ තත්වයට පත් වුණාම බුද්ධානුශාසනාව සිහි කරගන්න ලේසි නැහැ කියලා එයා මොකද කරන්නේ? ඒ වගේම එයා සිහි කරන න සුකරානි අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවිත. දුර ඈත වනසේනාසන උදකලා තැන් මට ඇසුරු කරන්න මේ වයසට ගිහිල්ලා ඇවිද ගන්න බැරි කොට කොහොමද ඇසුරු කරන්නේ? නේසානාස කඳු තැන් වල තියෙන්න පුළුවන්, දුර්ග තැන් වල තැන් තියෙන්න පුළුවන්. මොකද මේ රමණීය වනාන්තර දුෂ්කර හින්දා තමයි මිනිස්සු ඒවට යන්නේ ඇත්තේ. ඒවා ජන මිනිස්සුන්ගෙන් තොර හුදකලා තැඹවට පත්වලා තියෙන්නේ. එහෙමයි. ඉතින් එබඳු තැන්වල මේ ජරාවෙන් ඇස් දෙක හරියට පේන්නේ නැත්නම්, කන් දෙක ඇහෙන්නේ නැත්නම්, ඒ වනාන්තරයේ තියෙන උපද්‍රව වලින් බේරිලා ඒ තැන් ඇසුරු කරමින් පහසුවෙන් වාසය කරන්න බැරි වෙනවා නේසන්. එහෙමයි. එහෙමයි. අන්න එයා කල්පනා කරනවා මට ඒ දුර ඈත වනසෙනසුන් හුදකලා තැන් මේ ඇසුරු කරන්න මට පුළුවන්කමක් නැති වෙනවා මම වයසට ගියාම. අන්න එයා කල්පනා කරනවා පුරා මන්සෝ ධම්මෝ ආගච්ඡති. එහෙමයි. මට ඒ වයසට යෑම නම් වූ ඒ අනිෂ්ට අකාන්ත අමනාප වූ කාරණාව මගේ ජීවිතය කරා එන්න කලින් හන්දාහම් පටිගච්ඡේව විරියං ආරභම්. මං කලින්ම වීරිය ආරම්භ කරන්නට ඕන. එහෙමයි. මොකටද? අපත්තස්ස පත්තිය. තමන් පත් නොවන උදාර ගුණධර්මයන්ට පත්වීම පිණිස. මේ ශාසනය බුදුරජාණන් වහන්සේ දියුණු කරගන්න කියපු නිහතමානීකම කෙලෙහි ගුණ සැලකීම මෙව්වත් අපි දියුණු කරගන්න ඕනේ. ඉවසීම, මෛත්‍රිය, කරුණාව මේ ගුණධර්ම දියුණු කරගන්න. ඊට උතුම් ගුණධර්ම උත්තරීතර මනුස්ස ධර්ම සමත විදර්ශනා භාවනා වශයෙන් දියුණු කරගන්නන්නේ මේ ගුණධර්ම දියුණු කරගන්න. පත් නොවෙච්ච ගුණධර්ම වලට පත් වෙන අනදිගස්සස් අධිගමයි. පත් නොවුණු ගුණධර්මයන්ට පත් වෙන්න. සාක්ෂාත් නොකල ධර්මයන් ගුණධර්ම සාක්ෂාත් කරගන්න එයා මහන්සි ගන්නවා කියනවා. එයා කොහොමද ඒ සඳහා මහන්සි ගන්නේ? යේනාහං ධම්මේන සමන්නාගතෝ ජින්න කෝපි පාසෝ මෙහෙරිස්සං. අර අනිෂ්ඨකාන්ත ජරා ධර්මේ වයසට යෑම නම් වූ ස්වභාවය තමන්ගේ ජීවිතය කරා ආවහම පහසුවෙන් වාසය කරන්න පුළුවන් විදිහේ ගුණධර්ම මං කලින්ම වීරිය කරලා ඇති කරගන්න ඕනේ. මේ යවවන කාලේ, මේ අත්පා වාරු තියෙන කාලේ මං මේ ගුණධර්ම දැම්ම තිය ඇති කරගන්නට ඕනේ. මට වයසට ගියාන් පස්සේ ඊට පස්සේ පහසුවේ ඉන්න පුළුවන්. එහෙමයි. නැත්තම් අපි ගුණධර්ම දියුණු නොකරගෙන මේ අපි හිත හොඳට ධර්මයේ තුල පුරුදු නොකරගෙන අපි වයසට ගියොත් අපිට අර වයසට ගියපු අර බුදුරජාණන් වහන්සේ වදාළේ අචරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බනේ දන. මේ බ්‍රහ්මචර්යාව හැසිරෙන්නේ නැතුව මේ යවවන කාලේ මේ ධනයක්වත් උපයාස අපයා ගන්න නැතුව ඉන්න කෙනාට ලද්දා යොබ්බනේ දන ජින්න කොංචාව ජායන්ති කේන මච්චේව පල්ලලි. එයාට අර වයසට ගියපු නාකි කොකු කෙකිනිය වතුර නැති මඩවලක් ගාවට වෙලා පසුතැවෙන ආකාරයෙන් ජීවිතය අවසාන කාලේ පසුතැවෙන්න වෙනවා. ඉතින් අන්නේ බය දකිමින් එයා
මේ වයසට ගිහාම නමුදු තමන්ට පහසුවෙන් එන්න පුළුවන් උදාර ගුණ ධර්මයන් සීලය පුරුදු කර ගැනීම භාවනාවන් තුළින් මේ ජීවිතය මේ ගැන නොනින් විමසලා තේරුම් ගැනීම මේ බුදුරජාන් වහන්සේ වදාළ මේ දුක නම් වූ සත්‍යයට තමයි මේ මුහුණ දෙලා ඉන්නේ කියලා. එතකොට පසුතැවෙන්නේ නැති හිතක් තමන්ට ධර්මයේ තුල සතුට ලබන ජීවිතයක් වයසට ගියාම වුණත් ඒ ධර්මයේ සිහි කරමින් සතුට වෙන්න පුළුවන් ජීවිතයක් මම ඇති කර ගන්න ඕන කියලා කලින්ම වෙරවීරිය කරනවා. ඒ අතීත අනාගතේ එන්න පුළුවන් දැන් රහතන් වහන්සේලා කියනවා මේ ජරාවාදී එන්නේ ජීවිතේට මහා සාගර රළගෙඩි වගේ කියලා වෙනසක්. යට කරගෙන යනවා. ඉතින් අන්න ඒක දකිමින් එයා අප්‍රමාදීව කෙලස්තාවන වීරිය ඇතුව ජීවිතාසාව අත්හැරලා එයා දහමට දිවිපුදා වාසය කරනවා කලින්ම මේ අනාගත බය දකිමින්. ඒතර ඒ තමයි ဒုတိය අනාගත බය සූත්‍රයේ මුලින්ම විස්තර වෙන කරුණ අනාගත බය. තමන් වයසට යනවා කියලා අනාගතේ තේරුම් අරගෙන තරුණ කාලෙදිම වෙරවීරිය කරනවා තමන්ට ගුණධර්ම පුරා ගන්නට. එහෙම. එතකොට ඒකෙදි කියවනවා ස්වාමීන් වහන්සේ මේ දැන් වයසට ගියාම මේ අපහසුයි ජීවිතයෙන් ගත කරන්නට මේ ගුණධර්ම පුරා ගන්නට. නමුත් තරුණ කාලේ ධර්මයේ හැසිරිලා ඒ ධර්මයේ ප්‍රතිඵල නෙලාගත්තොත් වයසට ගියාමත් ඒත් ඒකට මුහුණ දෙන්න පහසුයි කියනවා නේද? පහසුයි. එතර මේ සූත්‍ර දේශනාවේ කරුණු දෙකම සඳහන් වෙනවා. නැත්තම් තමන්ගේ ලස්සනට තිබ්බ රූපේ තමන්ට අහිමුණා කියලා පසුතැවෙන්නේ නැවනේ. මිහිරි කටහඬ තමන්ට නැති වුණා කියලා එහෙම පසුතැවෙන අය අපිට මුණ ගැහෙනවනේ. පසුතැවීමෙන්ම මේ වාසය කරන්න වෙනවා. මරණාසන්න මොහොතේ අර තමන් කරපු අකුසල් සිහිපත් වෙවි හිත යට කරගන්නවා. එහෙමයි. තමන් කරපු කීපුවා සිහි කරමින් මෙව දෙම්මට කරන්න බෑ මේ විදිහේ කෑම මට කන්න බෑ කියලා තැවි තැවි ඉන්න වෙනවානේ. ඒ ඔක්කොට රෝගෙන් හිත යට වෙන්නේ නැති වෙන්න හිතේ ගුණධර්ම දියුණු ධර්මයෙන් තුලින් ගුණධර්ම දියුණු කරගන්න ඕනේ කියලා කලින්ම කටයුතු කරන්න ඕනේ. එහෙමයි සංසේ. එහෙමයි. හොඳමයි පින්න සොයනවාසේ ඒ තමයි අපි කතා කළේ සොනස අපට පැහැදිලි කරලා දුන්නේ. ဒုတိය අනාගත බය සූත්‍රයේ පළවෙනි අනාගත බය කාරණාවයි. ඒ වගේම පින්න ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඊළඟට දේශනා කරන්න කුමක්ද මේ අනාගතය හට ගන්න පුළුවන් ඊළඟ බය දැකලා අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්නේ කොහොමද පින්න ස්වාමීන්? ඔව් ඊළඟ අනාගත බය හැටියට මේ වික්ෂුවට දකින්න කියන බුදුරජාණන් වහන්සේ මම දැන් අල්පාබාධ ඇතුව නිරෝගීව හොඳට මගේ මම ගන්න ආහාර පාන දිරවනවා. හොඳට මේ පැසවන දිරවන ග්‍රහණයක් මට තියෙන කුසත් මේ උෂ්ණත් නැති සීතලත් නැති ඕනෑ ආහාරයක් ගත්තාම දිරවන මේ පහසු කුසක් මට තියෙනවා. මේකත් නැහැනේ බොහෝ දෙනෙකුට නේ ඉසන්න. ඉතින් මේ විදිහට මට දැන් නිරෝගී ශරීරයක් තියෙනවා. ඉතින් මේ යා කල්පනා කරනවා කාලයක් එනවා මේ ශරීරය රෝගී වෙන ව්‍යාධි ධර්මයෙන් මේ කය යට කරගන්න කාලයක් එනවා. මේකුත් ලෙඩ රෝග එනවනේ නේද? අර ගිරිමානන්ද සූත්‍රය ආදීනව සංඥාව හැටියට මේ ශරීරයට වැළඳෙන්න පුළුවන් රෝග සිහි කරන්න කියනවා නේ ඉසන්නස. එහෙමයි. ඉතින් මේ විදිහේ නොයේකුත් පිළිකා, බගන්දරා, වගඩු ආබාධ, හදවත් ආබාධ ආදී වශයෙන් නොයේකුත් රෝග මේ ලෝකේ හොයාගෙන තියෙන හැම රෝගයක්ම මේ ශරීරයට උරුමයි. හරියට අර කුරුල්ල බිත්තර දාන කැදල්ලක් වගේ රෝග නැමැති කුරුල්ලන්ට බිත්තර දාන්න තියෙන තැනක් මේ ශරීරය. එහෙමයි. විවෘත තැනක්. රෝග නිද්දම් පබංගුර රෝගයන්ට වාසස්ථානයක්. බහා බිඳී යන ශරීරයක්. එහෙමයි. අන්නේ අනාගත බය. මේකත් බුදුරජාන් වහන්සේ සෑම ස්ත්‍රීකට පුරුෂයෙකුට ගිහියෙකුට පැවිදිකුට නිතර නිතර හිතන්න කියනවා. මම ලෙඩ වෙන කෙනෙක් කියලා. කියලා. එහෙම හිතුවේ නැත්තම් ආරෝග්‍යමදි මත් වෙනවා. මත් වෙලා දුස්ත්‍රිතිය හැසිරෙනවා. අන්න මේක කලින් එයා සිහි කරලා එයා කල්පනා කරනවා මං ලෙඩ වුණේ නම් ඒ කියන්නේ ලෙඩ වුණාම මට රෝග පීඩා හැදුනහම මං අසාධ්‍ය වුණාම මට බුද්ධානුශාසනාව මෙනෙහි කරගන්න බැරි වෙනවා. අපිට ඕන විදිහට මේ හිත පවත්ව ගන්න මේ ලෙඩ දුක් වලින් පීඩා විඳිනකොට අමාරුයි. ඒ අර කය ලෙඩ වෙද්දි හිතත් ලෙඩ වෙන ස්වභාවයක් ධර්මයේ පුරුදු කරගත්තු නැති කෙනාගේ තියෙන. එහෙමයි සන. ඉතින් එයා එහෙම කල්පනා කරලා මං ලෙඩ වුණාට පස්සේ ඒ වගේම එයා කල්පනා කරනවා මට ලෙඩ වුණාට පස්සේ දුර ඈත වනසෙනසුන් සේවනය කරන්න හුදෙකලා තැන් ඇසුරු කරන්න. දැන් ගිහි අයට කල්පනා කරන්න පුළුවන් ලෙඩ වුණාට පස්සේ එක්ක ඉස්පිරිතාලේ නවතින්න වෙනවා.
ගෙදරවත් අඩුම තරමේ ඉන්න තියෙන පහසුව නැති වෙනවන්නේ ඉස්සන්නස්. එහෙමයි එහෙමයි. ඊළඟට අසභෝගකට ඇවිල්ලා බණ භාවනා කරන්න, විහාරස්ථානයකට ගිහිල්ලා මලක් පහනක් පූජා කරන්න, ස්වාමීන් වහන්සේ නමක් ඇසුරු කරන්න, මේ ඒ දෙයක්වත් අහිමි වෙලා යනවන්නේ ඉස්සන්නස්. අන්නේ අනාගත බය දකිමින් එයා කල්පනා කරනවා, මට මං ලෙඩ වුණාම පස්සේ මට මේ ධර්මයේ සිහි කරගෙන ඉන්න පහසුවෙන් සතුටින් ඉන්න පුළුවන්. කය ලෙඩ වුණාට හිත ලෙඩ නොවෙන ජීවිතයක් මම දැම්ම තියා ඇති කරගන්න ඕන කියලා එයා ඒ අනාගත බය දකිමින් තමන් පත් නොවෙච්ච උතුම් ගුණධර්මයන් වලට පත් වෙන, සාක්ෂාත් නොකළ උතුම් ගුණධර්මයන් සාක්ෂාත් කරගන්න එයා මහන්සි ගන්නවා කියලා වීර්යය ආරම්භ කරලා කටයුතු කරනවා. එහෙමයි. සෝනස්, එතකොට දැන් අපි අහුවේ පළවෙනි අනාගත බය තමන් අනාගතේ වයසට යනවා ඊට කලින් මේ ධර්මයේ පුරුදු පුහුණු කරන්නට ඕන, වීර්ය උපද්දවන්නට ඕන, නුපෙමිනි ගුණධර්ම අත්පත් කරගන්නට ඕන කියලා. දෙවෙනුව කියුනේ තමන් අනාගතේ ලෙඩ වෙන්න පුළුවන්, දැන් නිරෝගීව හිටියට අනාගතේ ලෙඩ වුණාම මේ ධර්ම මාර්ගයේ පුරුදු පුහුණු කරන්න දුෂ්කර බව. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේ ඊළඟට තුන්වෙනුව කුමක්ද අපට ලැබෙන භාග්‍යතුන් වහන්සේගේ අවවාදේ? ඔව්, තුන්වෙනුව බුදුරජාණන් වහන්සේ දකින්න කියන බහය තමයි මේ දැන් කාලේ හොඳට මට මේ කියන්නේ භික්ෂුවකට නම් හොඳට මේ කියන්නේ මේ සුභික්ෂයක්, ඒ කියන්නේ හොඳට ආහාර පාන පහසුවෙන් මේ ලැබෙන කාලයක්. එහෙම පාත්‍රය අරන් ගියාන් පස්සේ මේ පහසුවෙන් පිණ්ඩපාත ටික මිනිස්සු දෙනවා. මේ අමාරු නෑ පිණ්ඩපාත හොයාගන්න. හොඳට ආහාර පාන ආදී තියෙන හොඳට වග අධිකා කරගන්න පුළුවන්. මිනිස්සුන්ගේ ගොවිතැන්පත් සරුසාර කාලයක්. එහෙමයි. ඉතින් කාලයක් එනවා මේ හොඳට මේ ආහාර පාන නැති දුර්භික්ෂ කාලය එනවා. දැන් අතීතයේ ඕනතරම් අපිට මේ අපි අහලා තියෙන දුර්භික්ෂ වලට මුහුණ දීලා තියෙනවා. අන්න ඒ කාලේ අනාගතයටත් එන්න පුළුවන්. එතකොට පාත්‍රය අරන් ගිහිල්ලා පහසෙන් යැපෙන්න පුළුවන්කමක් නැහැ. එහෙමයි. මිනිස්සු තමන්ට මේ එහෙමත් මිනිස්සෙත් තමයි තමන්ට මේ තියෙන දෙයක් ස්වාමීන් වහන්සේ නමකට පූජා කරන්නේ. එහෙමයි. ඉතින් මෙහෙම දුර්භික්ෂ කාලයකට මුහුණ දෙන්න වුණොත් එයා කල්පනා කරනවා, ඔව් ඒ දුර්භික්ෂ කාලේට මිනිස්සු මොකද කරන්නේ? හොඳට කෑම තියෙන තැන් වලට එක් රැස් වෙනවා. එහෙමයි. දුර්භික්ෂ කාලේට පහසුවෙන් කන්න බොන තියෙන සමහරට ඒ අනාථ කඳවුරු වලට එවට එකහ වෙනවා. අදට උනත් නේද අපදාවක් උනොස්සන. අන්න එතකොට මිනිස්සු ආකීර්ණ වෙච්ච තැන් එව. මනුස්ස ගහනේ වැඩි තැන්. මිනිස්සු බහුලව වාසය කරන තැන්. අන්න ඒ වගේ තැන් වලට භික්ෂුන් වහන්සේලාටත් එහෙම උනොත් එන්න වෙනවා දාන ටික හොයාගන්න. අන්න එහෙම මිනිස්සු බහුලව ජනාකීර්ණව වාසය කරන තැන් වල වාසය කරමින් කලබල මිනිස්සු කලබලයිනේ කාලේ කොහොමද තියෙන ආහාර ටික ගන්න pore කන. මේ කාලෙක මට මේ මිනිස්සු අතරට වෙලා මේ මිනිස්සු එක් රැස් වෙච්ච තැන් වලට වෙලා බුද්ධානුශාසනාව සිහි කරගන්න එක ලේසි නෑ. අන්න එහෙම ඒ වගේම දුර ඈත වනසේනසන වලට ගිහිල්ලා බණ භාවනා කරගන්න බෑ. දානේ නෑනේ. දුර්භික්ෂේ. එහෙමයි. අන්න එහෙම යා ඒ බය දකිමින් මම දැන් කලින්ම වීර්යය කරන්නට ඕනේ ඒ අනිෂ්ඨකාන් තමනාප ධර්මයේ ඒ දුර්භික්ෂේ කියන එක එන්න කලින් මම දැම්ම තියා ඒ දුර්භික්ෂේ. නමුත් මට කෑම ආහාර පාන නැති වුණාම පස්සේ අර ජනතාව එක් රැස් වෙච්ච තැන් වලට උනත් ගිහිල්ලා මට දාන මාන ආදී සපුරගෙන පහසුවෙන් ඉන්න පුළුවන් හිතක්, ගුණධර්ම වලින් පිරිච්ච හිතක් මම දැම්ම තියා ඇති කර ගන්න ඕන කියලා එයා හොඳට සිල් රැකෙන කටයුතු කරනවා. වීදී අකුසල් බැහැර කරලා කුසල් දියුණු කරගන්න කටයුතු කරනවා. බණ භාවනා කරලා හිතේ මේ සංසිඳීම දියුණු කරගන්න කටයුතු කරනවා. ප්‍රඥාව දියුණු කරලා මේ ජීවිතය යථාර්ථේ තේරුම් ගන්න මහන්සි ගන්නවා. අන්න එහෙම යා අනාගත බය දකිමින් අර අනාගතේ පැමිණෙන්න පුළුවන් දුර්භික්ෂ බය දකිමින් අප්‍රමාදීව වීර්යෙන් කටයුතු කරනවා. එහෙමයි සන්නාස. එතකොට අනාගත බය තුනක් ඒවනේ. අනාගතයේ වයසට යනවා, එතකොට ලෙඩ රෝග හැදෙනවා, තුන්වෙනුව අගහිග සහිත කාලයක් එනවා මිනිස්සෙන්ට, එතකොට යැපෙන්න අපහසුයි. ගුණධර්ම කලිම පුහුණු කරන් හිටියොත් ඒ කෙනාට ඒ වයසට යන එකටත් මුහුණ දෙන්න පුළුවන්, ලෙඩ රෝග හැදෙන එකටත් මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම දුර්භික්ෂ කාලයකදී අගහිග සහිත කාලයක වුණත් තමන්ගේ හිත රැකගෙන තමන් ඇති කරගත්තු ගුණධර්ම තවදුරටත් දියුණු කරගන්නට පිරිහින් නැතිව යන්න ඉදිරියට ධර්ම මාර්ගය තුළ ඉදිරියට යන්න පුළුවන් බව තමයි ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. සෝනේ තවත් කරුණු දෙකක් සඳහන් වෙනවා දේශනාව.
එතනදී බුදුරජාණන් වහන්සේ ඊළඟ අනාගත බය හැටියට දකින්න කියනවා වික්ෂුවට. දැන් මිනිස්සු මේ සතුටින් සමගියෙන් වාද විවාද නොකරමින් එකිනෙකා කෙරෙහි දියයි වගේ ප්‍රිය මුහුණින් බලමින් ප්‍රිය ඇසින් බලමින් මිනිස්සු සතුටින් සමගියෙන් ඉන්නවා. නමුත් කාලයක් එනවා මිනිස්සු එකිනෙකා රණ්ඩු වෙන. එහෙමයි. යුද කලකෝලාහල ඇති වෙන මිනිස්සු අසමගි වෙලා මිනිස්සු දැක්කහම මේ එකිනෙකා කුරුල් ලෙස බලා ගන්න දොස් ලෙස බලා ගන්න අවියාවද වලින් මේ යුද්ධ කරන කාලයක් එනවා. අපිටත් මතක අපේ රටේ තිබුණා. වර්තමාන වෙනකොට වෙන ලෝක මේ වෙන රටවල් වලත් තියෙනවා මේ තත්ත්වේ. හේ. ඉතින් මෙන්න මේ කාලවලට මිනිස්සු මේ යුද්ධ හටගත්තාම ආරක්ෂිත ස්ථානවලට වාහනවල නැගලා පලා යනවා. එහෙමයි. වාහනවල නැගලා මිනිස්සු මේ ආරක්ෂිත ස්ථාන හොයාගෙන යනවා. අන්න එහෙම මිනිස්සු එතකොට ඒ තැන්වල වාසය කරන්නේ. එතකොට මටත් ඒ වගේ ඒ තැන්වලට ආරක්ෂිත ස්ථානවලට එතකොට යන්න වෙනවා. එහෙමයි. එතකොට මට මේ මිනිස්සු තලේ ඉඳලා මේ මිනිස්සු ගොඩේ ජනාකීර්ණ තැන්වල ඉඳලා මට බුද්ධානුශාසනාව සිහි කරගන්න එක ලේසි නෑ. දැන් අද ඔය බටහිර මේ කියන්නේ මැද පෙරදිග රටවල්වල තියෙන මේ යුද තත්ත්වයත් එක්කන් කොහොමදත් ධර්මයක් සිහි කරගන්න අවස්ථාවක් නැහැනේ මිනිස්සුන්ටනේ. එහෙමයි සනස්. ධර්මිකුත් නැහැ සිහි කරගන්න. ඉතින් අපේ රටෙත් අපිට මතකයි යුද්ධ තිබුණා. ඒ කාලේට මේ වගේ තැන්වලට වෙලා ධර්මයක් සිහි කරගන්න මට පුළුවන්කමක් වෙන්නේ. ඊට කලින් මං මේ හිතේ ගුණ ධර්ම වඩා ගන්නට ඕනේ. දැන් එතකොට හිතේ මේ තියෙන නොසන්සිඳුණු පරිසරය තුළ රාගේ, ද්වේෂේ, මෝහේ ඇවිස්සෙන්න තමයි බර. අන්න ඊට කලින් මම මේ අනිෂ්ඨ අකාන්ත අමනාප ධර්මයේ මා කරා එන්න කලින් මම වීරියෙන් යුතුව ගුණධර්ම දියුණු කරගන්න මහන්සි ගන්නවා, ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්නවා කියලා යා මේ අනාගත බය දකිමින් වීරිය කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. එහෙමයි සාස්. ඒ තමයි හතරවෙනි අනාගත බය. පස්වෙනි අනාගත බය හැටියට සන්නහස මේකෙදි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ දැන් සංඝයාගේ සමගී නැති වෙලා යන්න පුළුවන් කියන අනතුරු දකිනවා. දැන් සංඝයා දැන් ඉස්සෙල්ලා මිනිස්සුන්ගේ සමගී නැති වෙලා යන්න පුළුවන් කියලා. එහෙමයි. දැක්කේ මේ සංඝයා දැන් සතුටින් සමගියෙන් වාද විවාද නොකරමින් ඔවුනොවුන් ප්‍රියයසින් බලමින් එකට විනය කර්ම කරමින් වාසය කරනවා. එහෙමයි. කාලයක් යනවා මේ සංඝයාගේ තියෙන සමගිය නැති වෙලා සංඝයා බිඳිලා එකිනෙකා වාද කරගන්න. දැන් දඹදිව බුද්ධ ශාසනය නැති වෙලා ගියේ මේ වාද කිරීම නිසා එකිනෙකා ප්‍රියයසින් බැලීම නැති තැන. එහෙමයි. ඉතින් මෙහෙම සංඝයා බිඳිලා යන කාලයක් එනවා. එහෙමයි. සංගය වාද විවාද කරගන්න කාලයක් එනවා. අන්න එහෙම කාලයක් ආවම බුද්ධානුශාසනාව සිහි කරගන්න පුළුවන්කමක් නැහැ. දුර ඈත වනසෙනසුන් ඇසුරු කරමින් මේ ධර්මයේ හොඳට පුරුදු කරගන්න බැරි වෙනවා එතකොට. එහෙමයි. අන්න ඊට කලින් මේ අනිෂ්ඨ අකාන්ත අමනාප කරුණ මගේ ජීවිතයට එන්න කලින් මම මේ බුද්ධානුශාසනාව කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙලා මම හොඳට සිල්පද ටික ආරක්ෂා කරගන්න ඕනේ. මොකද සංඝයා සමග වුණාම සංඝයා ධර්ම දේශනා කරා නෙවර නැමෙන්නේ. තම තමන් එකිනෙකා ජය ගන්න වාද විවාද කරලා එකිනෙකා හෙලා දකින යටපත් කරන්න තමන් උසස් කරලා අනිත් අය හෙලා දකින තමයි බලන්නේ. එතකොට මේ ධර්මයක් කතාවක් දස කතාවක් මොනවත් නැහැ. ද්වේෂයෙන් සංඝයා ඇසුරු කළත් අනිත් අයගේ අඩුපාඩු ඔබ කතා අහන්න ලැබෙන්නේ. එහෙමයි. ඉතින් මිනිස්සුත් අර විදිහට සමග වුණාම යුද්ධ කතා කෙරෙන්නේ. ඉතින් මෙන්න මේ සංඝයාගේ අසමගිය අනාගතේ වෙන්න පුළුවන් කියන අනතුරු දකිමි. එයා කල්පනා කරන සංඝයා බිඳුනේ නමුදු සංඝයා බිඳිච්ච සංඝයා අතර පවා මට පහසුවෙන් ඉන්න පුළුවන් විදිහ ගුණධර්ම මම දැන් තියාම ඇති කරගන්නට ඕනේ. ඉවසීම, දස කතාව ආදී උතුම් ගුණධර්ම මම දැම්ම තියා දිනු කරගන්න ඕනේ කියලා එයා පත් නොවිච්ච උතුම් ගුණධර්ම වලට පත් වෙන්න, අත් නොදුට උතුම් ගුණධර්ම අත්දකින්න, සාක්ෂාත් නොකල උතුම් ගුණධර්ම සාක්ෂාත් කරගන්න කලින්ම වෙරවීරිය කරන්න ඕන කියලා දේශනා කළේ. ත්‍රිසවනස්තෙන් වයසට යෑම අනාගත බයක්, ලෙඩ රෝග හැදීම අනාගත බයක්, ඒ වගේම දුර්භික්ෂ කාලේ අනාගතයේ තියෙන බයක්, මිනිස්සු අසමග වීම අනාගතය හටගන්න බයක්, එතකොට සංඝයාගේ අසමගියත් අනාගතය හටගන්න පුළුවන් බයක්. මේ බය තියෙද්දි අපිට ගුණධර්ම දිනු කරගන්න අපහසුව බුදුරජාණන් වහන්සේ රසම සමයේ සූත්‍රයේ දේශනා කරන්නේ මේක පදං විරවඩලා ධර්මයේ වීරියෙන් ධර්මයේ හැසිරෙන්න නුසුදුසු කාලයක් කියලා. එහෙම නුසුදුසු කාල
පහක් ඇටියට යසමේ සමේ සූත්‍රයේදී පින්න ස්වාමීන් වහන්සේ මේ කාරණා පහම එහෙමයි බුදුරයන් වහන්සේ පෙන්ලා දෙනවා. දැන් අපිට පෙවුණනේ මේ කාලවලදී ධර්මයේ සිහි කරගන්න බෑ. එහෙමයි. ත්‍රිපදන් විරිය වඩන්න අපහසු බව. අපහසු. ඒක හැම කාලෙකදීම. එහෙම. හොඳයි පින්න ස්වාමීන් වහන්සේ. එහෙමනම් අද දවසේ අපි ද්විතීය අනාගත බය සූත්‍රය අසුර කරගෙන අපි කතා කළේ ප්‍රදන් වීරිය වඩන්න අපහසු කාලයන්. එතකොට ඒ විදිහට අපහසු කාලයේ එන්නට කලින් තරුණ කාලේ ලෙඩ වෙන්න කලින් නිරෝගී කාලේ දුර්භික්ෂයක් එන්න කලින් තමන්ට ආහාර පාන ලැබෙන කාලේ ඒ වගේම මිනිස්සු සතුටින් සමාදානෙන් සමගින් ඉන්න කාලේ සංඝයා සමග වෙන්න කාලේ තමයි කෙනෙකුට ගුණධර්ම දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. වීරියට පැමිණිලා තමන් නොපැමිණි කුසල් දහම් උපදවාගෙන ධර්ම මාර්ගය ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ උතුම් කාලයේ ටික කාලයයි අනේ කාලේ අපිට මේ සම්බුදු බණ පද අහන්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කාලය තුල මේ උතුම් ගුණධර්ම දියුණු කරගෙන නොපැමිණි ගුණධර්ම වලට පැමිණිලා නිවන් මඟ සම්පූර්ණ කරගන්නටම මේ උතුම් මූලික බුදු දේශනා අපි කදාබස් කිරීමේ රැස්වෙන පින ඒකාන්තයෙන් ස්වාමීන් වහන්සේ හැම දිනාටම හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ වත්සෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝති.